හයි ස්මාර්ට් ෆ්‍රෙන්ඩ්ස් ඔන්න අපි අද ගියා ඔයාලා ගොඩ දෙනෙක් ඉල්ලපු වීඩියෝ අරගෙන එන්න. අපි අද ආවා පිටකොටුවට. පිටකොටුවේ පීපල් පාක් එකට තමයි ආවේ. පීපල්ස් පාක් එකට එන්න කියලා ගොඩක් අය කිව්වා මේ දවස්වල පොත්වල මිල ගණන් දැනගන්න ඕනේ කියලා. ඉතින් ඔන්න 2023 වර්ෂයේ සැප්තැම්බර් මාසේ මිල ගණන් තමයි ඔයා මේ දකින්නේ. ඉතින් ඔයාට පුළුවන් ඔන්න පොත් ඕනනම් මෙතනට යන්න. මම කියන්නම් දැන් යන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ පීපල්ස් පාක් කියන මෙතන බෝඩ් එකක් දාලා තියෙනවා. මේ ඉන්නකේ තියෙනවා සම්පත් බෑන්ක් එක. ඉතින් ඔයාට හරිම ලේසියි හොයාගන්න. ඔයා පිටකොටුවේ බෝගහ ළඟින් බහිනවා නම් බස් එක එන කෙනෙක් නම් ඔයාට එතනින් තියෙනවා කඩපේලියක්. මං හිතන්නේ කඩ 100ක වගේ කඩපේලියක් තියෙනවා. ඔයා ඒ කඩපේලිය මැදින් ඇවිල්ලා ආපහු වෙනවා පාරට. ඒ කියන්නේ කඩපේලිය ඉවර වෙනවත් එක්කම ඔයාට පාර හම්බ වෙන්නේ. මේ පාරේ දිගටම ඇවිදගෙන යනකොට ඔයාට පාරෙන් දකුණු පැත්තේ මේ බිල්ඩින් එක හම්බ වෙනවා. ඔයා මේන් ස්ට්‍රීට් එකේ ඉඳලා එන කෙනෙක් නම් ඔයා මේන් ස්ට්‍රීට් එකේ දිගටම ඇවිදගෙන ඇවිල්ලා ඔයා ගෑස් පහෙන් හැරෙන්න ඕනේ දකුණට. ඔයා දකුණට ඇවිල්ලා ඉස්සරහට ඇවිදගෙන එනකොට ඔයාට පීපල්ස් වාක් එක හම්බ වෙනවා. ඉතින් වෙහිකල් එකේ එන කෙනෙක් නම් ඔයාට පීපල්ස් වාක් එකේ පිටිපස්සෙම තියෙනවා කා පහකින්. ඉතින් හරිම ලේසි. ඔන්න පීපල්ස් වාක් එක ඇතුලේ සුසර ප්‍රකාශකයෝ කියන මෙන්න මේ ෂොප් එකට අපි ආවේ. පීපල්ස් වාක් එක ඇතුලේ සුසර ප්‍රකාශකයෝ කියලා බුක් ෂොප් දෙකක් තියෙනවා. ඔයා දැන් සම්පත් බෑන්ක් එක පැත්තෙන් ඇතුළට ගියොත් මේක තියෙන්නේ දකුණු පැත්තේ. ඉතින් ඔයා දකුණු පැත්තේ කෙළවරෙන් ඇතුල් වෙලා දිගටම ඇවිදගෙන යන්න. එතකොට ඔයාට මේ බුක් ෂොප් එක හොයාගන්න ලේසියි. අපි මේ බුක් ෂොප් එකට ගියේ මෙතන ඩිස්කවුන්ට් තියෙනවා මේ දවස්වල ගොඩක් අඩුවට පොත් තියෙනවා. ඒ නිසා තමයි අපි මේ තැන තෝරගත්තේ. ඉතින් ඔයා කාර් එක පාක් කරලා වගේ වෙහිකල් එක පාක් කරලා ඇතුළට එනවා නම් ඔයා එන්න ඕනි වම් පැත්තෙන්. වම් පැත්තෙන් එනකොට ඔයාට එතනින් ඇතුල් වෙනකොටත් හම්බ වෙනවා සුසර ප්‍රකාශකයෝ කියන අනිත් ෂොප් එක. ඉතින් මෙන්න මේ ෂොප් දෙකක් තියෙනවා. ඔන්න ඉතින් යන්න ඕනි අය යන්න. ඔයාලගේ බබාලට ලොකු අයට පොඩි අයට පොත් ගන්න ඕන නම් ඔන්න වීඩියෝ එක දිගටම බලන්න. මේ දවස්වල ලොකු ඩිස්කවුන්ට් එකක් යනවා. ඔන්න නර්සරි බබාලගේ පොත් සෙට් තියෙනවා. ඒ වගේම ස්පෙෂලි මෙයාලා අපිට මතක් කරන්න කිව්වා ඉන්ටර්නැෂනල් යන ළමයින්ගේ පොත් තියෙනවා කියලා. මෙතන ගොඩක් අය ඉන්ටර්නැෂනල් ළමයින්ගේ බුක් සෙට් හොයනවලු. ඔන්න මේ ෂොප් එකේ ඒ දේවලුත් තියෙනවා. ස්පෙෂලි තැන්ක්ස් කරන්න ඕනේ සුසර ප්‍රකාශකයෝ, ඕනට මැනේජ්මන්ට් එකට, ස්ටාෆ් එකට තැන්ක්යූ සෝ මච්. අපිට මේ ලස්සන වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න දීපු සපෝට් එකට. එහෙනම් අපි යමු වීඩියෝ එකට. වෙල්කම් බැක් ටු ස්මාර්ට් ලයිෆ්. ඔන්න අපි අද ආවා බුක් ෂොප් එකකට. ඉතින් අපි ආවේ පිටකොටුවේ පීපල්ස් මාර්කට් එක ඇතුලේ තියෙන සුසර ප්‍රකාශකයෝ කියන මෙන්න මේ බුක් ෂොප් එකට. ඉතින් ඔයාලට පොත් ගන්න ඕන නම් ඔන්න ඉන්ටර්නැෂනල් ස්කූල් වලට අවශ්‍ය පොත් හැම දෙයක්ම මෙතන තියෙනවා. ඒ වගේම ඔන්න ස්ටේෂනරි අයිටම් මේ හැම දෙයක්ම තියෙනවා. ඉතින් වෙනද වගේම මේ හැම දෙයකම මිල ගණන් එක්ක ඔයාලට වීඩියෝ එක බලන්න පුළුවන්. වීඩියෝ එකත් එක්ක දිගටම වෙන්න. මට වීඩියෝ එක පටන් ගනිද්දී ඔයාලට කියන්න බැරි වුණා ඔයාලට ඔන්ලයින් ගෙන්න ගන්න බෑ පොත්. ඔයාලට ගිහිල්ලාම තමයි ගන්න වෙන්නේ. ඒ වගේම තමා ඔයාලට ඔන්ලයින් පොත් බිස්නස් එකක් වගේ කරන්න ඉන්න කෙනෙක් නම් හෝල්සේල් ගන්නවා නම් ඔන්න ඔයාලට මෙතනට යන්න පුළුවන්. ඔන්න මෙතන තියෙනවා මෙන්න මේ වගේ සිබිලි වැත්ත සිංහ. ඒ පිංගුණා මලිබබා මෙන්න මේ වගේ ලස්සන කතන්දර පොත් තියෙනවා. මේකත් රුපියල් 350ක් වෙනවා. එතකට කතන්දර පොත් ගොඩක් තියෙනවා. සේම් ප්‍රයිස්. එතකොට මේ පැත්තේ තියෙනවා මේවට මෙන්න සේල් එකක් තියෙනවා. මේකද 20% ඩිස්කවුන්ට් හම්බේනවා. මේ තියෙන අර බබාලා පාට කරන්න ගන්න බුක්. මේක වෙනවා රුපියල් 250. 20% ඩිස්කවුන්ට් හම්බ වෙනවා. මෙන්න මේ වගේ පෙර පාසල් පොඩි අයට, ඒ කියන්නේ නර්සරි බබාලගේ පොත් සෙට් තමයි මේ සයිඩ් එකේ තියෙන්නේ. ඔන්නති මෙතන තියෙන නර්සරි බබාලගේ පොත් මේ තියෙන මෙන්න මේ වගේ. මේ පොතක් වෙනවා රුපියල් 490යි. ඔන්න මේ පැත්තේ තියෙන්නේ සිංහල ඔඩිය නර්සරි බබාලගේම පොත් තියෙන්නේ. ඔන්න ඉතින් ඔයාගේ ගෙදර චූටි බබෙක් ඉන්නවා නම් ඔයාට මෙන්න මේ වගේ ඔයා දකින ඕනෙම පොතක් ගන්න පුළුවන් සුසර ප්‍රකාශකයෝ කියන මේ බුක් ෂොප් එකට ආවොත්. මෙතන ඔන්න ඉංග්‍රීසි අකුරු හොරුව ඒකේ තියෙනවා මෙන්න මේ වගේ පේපර් එකක්. මේ දේනවා මෙන්න මේ.
මෙතන තියෙනවා මගේ හෝඩිය. මෙන්න මේ වගේ ලස්සන ඒවන හරිම ලස්සනයි. එතකොට ඔයාට සුසර ප්‍රකාශකයෝ කියලා මේ බුක් ෂොප් එකට ආවොත් සුසර ප්‍රකාශකයෝ ගගන ප්‍රකාශකයෝ කියලා පොත් තියෙනවා. ඔයා මේ පොත් එකක් ගත්තාද ඔයාලට 120% ඩිස්කවුන්ට් එකක් හම්බෙනවා. ඉතින් හෝල්සේල් ගන්න ආයෙත් නම් ඊට වැඩිය මිල ගණන් අඩු වෙනවා. අපි කියන්නේ රිටේල් ප්‍රයිස් මෙතන. मेन मेवा मेक रुपया हर से पन मेवा 20% डिस्काउंट हम मेके वेजिटेबल मेवा फ्लैश कार्ड दी पड़ी बबाल नर्सरी बबाल इन बबाल मेन मेवा देवल हम देखना ඔන්න මෙතන තියෙනවා පලාතනුව පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව පොත්. ඉතින් මේකට 20% ඩිස්කවුන්ට් හම්බ වෙනවා. පොතක් වෙන්නේ රුපියල් 400යි. එතකොට මෙතන තියෙනවා සුසර. මේක වෙන්නේ මේක ඉංග්‍රීසි බුක් එකක්. මේක වෙනවා රුපියල් 480. अंड मेतन तीन ग्राम बुक मेक तो सीर डिस्काउंट कंपेना मेक रुपया हईसी अनुटेन मेन मेवागे बुक ये बुक मंगना अमोट बदगते मेक रुपया देसी पनाहाय मेक तीन कॉपीराइट अनेदी इंग्लिश गिनगा लोकपड़ी अमौंट वदगा बुक मेके हिदस पत्ला मेक विनवा रुपया हईसी अस्वा मेवा 20% डिस्काउंट हम विनवा इतना तीयन दिख वस वो इतकोट गणित तीयन परसर तीयन बुद्ध धर्म सिंह मे हमदयाकम तीयन पोता रुपया हईसी पनाहाई तीयन तुणश्रेणिया विषय निर्देश मंगिटे वेडपोतीयन एक रुपया हईसी पनाहाय ඊට පස්සේ තියෙනවා හතර ශ්‍රේණිය. අපි බලමු බුක් එකක් කීයද කියලා. රුපියල් 690යි. ඔන්න මෙතනත් තියෙනවා ඒ කියන්නේ එක්සෑම් වලට ගන්න මාසික ඇගයීම් වාර අවසාන ඇගයීම් කියලා මම හිතන්නේ පාස් පේපර්ස් තියෙන්නේ. ඔන්න මෙතන තියෙනවා පාස් පේපර්ස්. නිව් සිලබස් ඉංග්‍රීසි පාස් පේපර්ස් තියෙනවා. එතකොට මෙතන ගණිතය ඇගයීම් मेन मेवा हम देख तीन बलान मे बसनाहीर पलात पसुगी विभाग प्रश्नोत्तर मे हम देव तीरा तीन वाड़ मेवा बुक वाड़ पड़वा पीपल पाकिन सुसर प्रकाश मे शोपे कट वे हम देख मेसिंग
ඔන්න ඉතින් ඔයාලට මෙන්න මේ වගේ බොක්ස් ගන්න පුළුවන් මේ තියෙන මෙතන ප්‍රයිස් එක දාලා තියෙනවා මේ කැම ඔයාල සර්ම් රැකියාවක් කරනවා නම් ඔන්න ඔයාලට මෙන්න මේ වගේ බොක්ස් ගන්නත් පුළුවන් මේ ෂොප් එකට ආවම පොලේන කාලේ ආසම දෙයක් ක්‍රෝක් පුරු තියෙනවා රුපියල් 60යි ඔන්න මෙතන රැපින් ෂීට් තියෙනවා ඔයාලට පේනවනේ ප්‍රයිස් එක මෙන්න මේ විදිහට නෝටිස් එකක් දාලා තියෙනවා මෙතන තියෙන ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි එක මිනි ඩික්ෂනරි එකක් මේක වෙන්නේ රුපියල් 1200යි මෙන්න ලොකු ඩික්ෂනරි එක තියෙනවා මේක රුපියල් 2880යි ඔන්න ස්ට්‍රේබල් නම් වලට කේක සයිස් එකට එක එක ප්‍රයිස් එකට ගන්න පුළුවන් 280යි 750යි ඔන්න මේක රුපියල් 390යි එතකොට මෙතන තියෙනවා ඒ ස්ට්‍රේබල් එක මේක රුපියල් 275යි 175යි ඔන්න 175 තමයි අඩුම ප්‍රයිස් සම්බෝනේ ඊට පස්සේ පංච එක තියෙනවා රුපියල් 1150යි ඔන්න ඔයාට මෙන්න මේ තියෙන පෙන් එක වෙන රුපියල් 165යි එතකොට මෙතන තියෙනවා ටිපෙක්ස් තියෙනවා රුපියල් 190යි එතකොට මෙතන 140ට තියෙනවා එතකොට මේක රුපියල් 170යි මෙතන තියෙනවා පෙන්සිල් 12ක් රුපියල් 520යි ඊළඟට අපිට හම්බ වෙනවා කලර්ස් 6ක් තියෙනවා රුපියල් 270යි ඊට පස්සේ තියෙනවා මෙතන කලර් 24ක් 1200යි අපිට ආයෙත් හම්බ වෙනවා මේ බ්‍රෑන්ඩ් එකෙන් බ්‍රෑන්ඩ් එකට කලර්ස් වෙනස් වෙනවා ඔන්න මෙතන කලර්ස් 12ක් 530යි ඊළඟට තියෙනවා කලර්ස් 12ක් 570යි මෙන්න මේක මෙතන තියෙනවා කලර් පෙන්සිල් එකේ හාෆ් එක කියන්නේ බාගේ පෙන්සිල් එක තියෙන්නේ 360යි ඊට පස්සේ තවත් තියෙනවා මෙන්න මේ ඩොලර් රුපියල් 550යි එතකට මෙතන තියෙනවා මේ හාෆ් එක මේක රුපියල් 300යි 290යි එතකොට මෙන්න මේ පෙන්සල් 12ම වෙන රුපියල් 350යි මෙතන කලර් පෙන්සිල් 12ක් තියෙනවා 450යි මෙන්න මේ ප්ලාස්ටික් ගම් එක වෙනවා රුපියල් 320යි 12ක් තියෙනවා ඊට පස්සේ මෙන්න මේක රුපියල් 230යි ඊට පස්සේ අපිට හම්බ වෙනවා මෙන්න මේක මෙතනත් 12ක් තියෙනවා මෙතනක් තියෙනවා කලර් පෙන්සිල් 12ක් 480යි 12 මේක හාෆ් එක මේක රුපියල් 270යි ඔන්න ප්ලැටික් නම් තියෙනවා 1450යි 24ක් 24ක් 1450යි ඊට පස්සේ මෙන්න මේක තියෙනවා රුපියල් 1400යි ඊට පස්සේ අපිට හම්බ වෙනවා ආයිත් පැස්ටල් හම්බ වෙනවා ඔන්න පැස්ටල් 24ක් වෙනවා රුපියල් 380 එතකොට මෙතන පැස්ටල් 12ක් තියෙනවා රුපියල් 200යි ඊට පස්සේ මෙතන ආයි පැස්ටල් එකක් හම්බ වෙනවා මෙතන පැස්ටල් 12ක් තියෙනවා 24ක් තියෙනවා රුපියල් 365යි ආයිත් අපිට හම්බ වෙනවා ඔන්න පැස්ටල් 12ක් රුපියල් 210යි ඉතින් ඔයාලට බ්‍රෑන්ඩ් නේම් පේනවනේ ඔයාලා හොයන දේවල් තියෙනවද බලන්න ඔයාගේ බබාට අවශ්‍ය දේවල් මේ 24ක් වෙනවා රුපියල් 375යි ඊට පස්සේ අපිට මෙතන හම්බ වෙනවා කලර් 12ක් රුපියල් 210යි මෙන්න මේ කලර් 24ම වෙන්නේ රුපියල් 375යි
මෙතන කලර්ස් 12ක් රුපියල් 200යි ඊට පස්සේ ආයෙත් අපි කලින් බලපු එකම රුපියල් 375ට හම්බ වෙනවා ඔන්න අපිට ඊට පස්සේ වෝටර් කලර්ස් හම්බ වෙනවා මෙතන තියෙනවා වෝටර් කලර්ස් මෙන්න මේක වෙනවා රුපියල් 1100ක් ඊට පස්සේ වෝටර් කලර් එකක් තියෙනවා 12ක් තියෙනවා ඒක වෙන්නේ රුපියල් 1005යි पोस्टर कलर मेतन तीन कलर हया रुपये हेत्तवाई कलर्स दोलह रुपये हरसी पना मेतन तीन आई कलर्स दोलह रुपये हरसी मेतन तीन पोस्टर कलर हया रुपये नमसी मेतन तीन एक्लरिक कलर मेन एक्लरिक कलर हो तीन रुपये दसिय दोलह कलर्स दया मैं वोटर कलर विशेत्रम रुपया नमसी हतलि इतना एक प्रईस रेंज लुक् वोटर कलर रेंज का प्लाटिनम पाट पेनसल लुक् कलेक्शन का पोतलिस्ट की हटी तमाइ ओयाट मेदे तौरगा मेतन लसन कार्टून इतना एक रुपया तीयवा हॉल सेल गंडोना विशेदाई पनाहाय इटे अब मेन मेतन तीयनवा पेंसल दोलह रुपये हेसी एक रुपये पना दोलह गंडोट आट मेक इरेसर देखा तीयनवा मेन मेवागे इरेसर देखा फ्री अवेल तीयनवा इतकोट मेन मेतन तीयनवा तव पेनसिल एक रुपये हेत्तवाकनवा इतकोट मेन मे पेंसल एकनवा रुपये हतलिया उन्नति मेतन इरेसर तीयनवा एक गणट विस हतलिया हेत्व अडम प्रईस के तीयनवा एक प्रईस आपा मापिट हमेनो मेतन इरेस तमा तीयने हतलि मेतन तीयनवा पैन मेक ग्लिटर पेन का ग्लिटर पेन दुलाहना रुपये अटसी अड़ इतना तीयनवा दुलाह तीयनवा हाई तीयनवा मे पेने हेनवा रुपये पनाह इतना मेन मेक विनवा रुपये दसिए विस्सा मेन मे पेने का मेतन तीन ग्लू रुपये अणु इट पास आय मेतन टेनोट तीन ग्लू स्टिक रुपये एक्सी विसी पहाय इतना मेतन तीन एक्सी पनाहाय एक्सी विसी पहाय मेन मेवा प्रेस रुपये पनाहट तीन मेन मे पड़ी गम्मिक रुपये पनाहाय इतकोट मेन मेक मंगता मेक बैंड वगे मेक बैंड मेन मे ग्लू रुपये सीआई इतना मे लुक् बोटल विनवा मेके एम ग्राम सीएफ तीयनवा मेक रुपये हत पहाय अना मेन मेक विनवा रुपये हसी अणुआ संपूर्ण सैट रुपये हसी अणुआ तव एक तीयना रुपये हर सीर तीयना रुपये नमसी हेत्तपहाट तीयनवा हर सी पनाहट तीयनवा रुपये हसी ये तीयनवा रुपये हाई सीट तीयनवा मेकअप रुपये हाई सी आई मेन मेवागे एक प्राइस रेंज तीयनवा मेतन तीयनवा फ्लेवर का गुडाक तीयनवा मेन मेक रुपये दसी तीहाई मेतन तीयने फ्लेवर का हया तीयनवा इतना मेतन तीयनवा क्ले के तीयदेदा लुक् पैक तीयन इतना मेन मेतन तीयनवा मेक रुपये दसी आई मेन मेक रुपये एक्सएं मेतन फ्लेवर का गुडाक गुडाक तीन मेवे ब्रांड का अनुमतमा प्रईस के विनाला इतकोट क्लेवली क्लेवर क्लेवली अदला टूल तीयनवा मैं बबाल टेक पिक्चर्स कपड़ों टूल तीयनवा उन्ना मेतन पाट पाट ग्लिटर पेन तीयना ग्लिटर पेन का रुपये एक्सएदाया ओनली थिंग मेन मे सैंड क्ले तीयना उन्ना मेकअप तीयना रुपये पड़ी मेक मेन मेक रुपये तुलसी असू आई मेक रुपये हलसी आई लुक मेक रुपये अटसी पन हाई थिंग हॉल सेल प्राइस तम मिल गलतीये मेन मेक लेक अला मेक दंडमी बबाल ओण मेक मेन मे ये काप मरवा शॉप में मेक विनवा पड़ी रुपये देसी असुआई
ඔන්න ඔයාට මෙන්න මේ වගේ ක්ලිප් ෆෝන් නම් බලන්න ප්‍රයිස් එක මෙන්න මේ විදිහට පැහැදිලිව දාලා තියෙනවා. ඉතින් මේවා නම් ඔයා ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. ඊට පස්සේ ඔන්න පින්සල් ටික. අපි ආට ෆෝන් ඉස්සලා පින්සල් තියෙනවා කියලා. මේ තියෙන්නේ පින්සල් සයිස් එක අනුව ප්‍රයිස් එක. මේ ඩබ්ලි මේ සයිඩ් එකේ තියෙන්නේ හෝල්සේල් ප්‍රයිස් එක. ඔයාලා එකක් ගන්න නිසා මෙන්න මේ පැත්තේ තියෙන ප්‍රයිස් රේන්ජ් එක බලන්න. ඔන්න මෙතන තියෙනවා පින්තූර කොළ වර්ග 10ක්. පින්තූර කොළ එකක් ගන්නවට වැඩිය මෙතන 10ක් ගත්තොත් රුපියල් 100යි වෙන්නේ. මෙතන පින්තූර කොළ වර්ග 25ක් ගත්තොත් රුපියල් 250යි. මෙතන කොළ වර්ග 50ක් ගත්තොත් එන්නේ රුපියල් 500යි. මෙතන තියෙනවා පින්තූර කොළ වර්ග 100ක් රුපියල් 800යි. ඔන්න ඉතින් මම හිතනවා මේ වගේ සෙට් එකක් ගන්න එක ලාභයි කියලා. මෙන්න මේ වගේ පැහැදිලිව දාලා තියෙනවා කොහොමද පොත්වල ප්‍රයිස් එක කියලා. මේ නිව් ප්‍රයිස් ලිස්ට් කියලා තියෙනවා. මෙතන තියෙන්නේ සෙලින් ප්‍රයිස් එක. එතකොට දැන් ස්කෝලර් වල බුක් ලිස්ට් එකක් දෙනවානේ. ඒ බුක් ලිස්ට් එකට මෙන්න මේ වගේ පොත් ගත්තොත් පොතක ප්‍රයිස් එක තමයි මේ තියෙන්නේ. මේක හෝල්සේල් ප්‍රයිස් එක තියෙන්නේ. ඉතින් ඔයාලා මෙන්න මෙතනින් මේ පැත්ත බලන්න. ඔන්න මෙතන තියෙනවා පිටු 40 පොතක්. පිටු 40 පොතක් කියක් කරනවා. 56 725 යි. 56 725යි. එතකොට පිටු 6 කොටුළු 340 කොටුළු ඒකත් 56 725. 56 80 රුපියල් 90යි. රුපියල් 90යි. එතකොට 120 135. 135යි. එතකොට ඊළඟට 160. 172. 172යි. කොටුළුත් 172යි. සේම් ප්‍රයිස්. පිටු 200 210 පිටු 200 රුපියල් 210යි. බුක් ලිස්ට් එකට පොත් පිටු 200 ගන්නවා නම් කොහොමද වෙන්නේ? බුක් ලිස්ට් එකට තමයි 210 ගන්නේ. 210. මෙන්න මෙතන තියෙනවා CR පොත්. මේක කීයද? ඕක වැටෙන්නේ 97යි 50යි. පිටු 40 CR. පිටු 40 CR 97යි 50යි. එතකොට මේකත් 97යි 50යි. ඔව්. එතකොට පිටු 80 CR 180යි. 180යි. ඊළඟට අපි බලමු 120 CR. මේ කීයද? 247යි 50යි. මේක 160 CR බුක් එකක්. මේක 345යි. ඊළඟට තියෙනවා මෙතන පිටු 200 CR එකක්. මේක 412යි 750යි. ඔන්න B5 පොත් හොයනවා නම් මේ තියෙන්නේ B5 පොත් කලෙක්ෂන් එක. මේකේ පිටු 80 කීයද? 142.750යි. ඊළඟට පිටු 120 202.750යි. 160 262.750යි. පිටු 200 රුපියල් 330යි. මෙන්න මේ ප්‍රයිස් වලට තමයි මේ පොත්වල මිල ගණන් තියෙන්නේ. ඔන්න මෙතන තියෙනවා නර්සරි බබාලගේ ප්‍රැක්ටිකල් බුක්. එතකොට මෙන්න මේ වගේ. මේක ඩබල් රූල් නේද? ඩබල් රූල් අඟල් බාගේ. මේක පිටු 80 කීයද? රුපියල් 95යි. ඊට පස්සේ මෙතන තියෙනවා අඟල නේද? මේ කීයද? මේක රුපියල් 95යි. මේකත් රුපියල් 95යිද එතකොට? ආ නෑ, මේක 95යි. මේක තියනවා. මේක තියද? රුපියල් 60යි පිටු 80. ඊට පස්සේ අපිට හම්බ වෙනවා ආයි පිටු 80 අඟ. අර ප්‍රයිස් එකමයි නේද? 92 92 95යි නේ? ඔව් 95යි. මේකත් අඟල් බාග යන්නේ. එතකොට මේක අඟල් බාග තනියි. ඒකත් 95යිද? මේක මොකද්ද රන්නේ? ඒක බ්‍රෑන්ඩ්. මේක කීයද? ඒක 95. 95යි. මේකත් පිටු 80 95යි. ඒක මෙන්න මෙහෙම තියලා ලස්සනයි. මේක කීයද නැන්නේ? පිටු 20 ඩ්‍රොයින් එක. ඒක රුපියල් 75. මේක රුපියල් 75යි. පිටු 80 නේද? මේක සයන්ස් බුක් එකද? ඔව් ඔක්කොම සයන්ස්. මේක කීයද නේද?
ඒක 290ට වැටෙන්නේ 130ක ඩිස්කවුන්ට් එකක් යනවා එක පැකට්. ඔන්න මෙන්න මේ බුක් එකක් වෙනවා රුපියල් 290ක් මේකට වාට 130ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. මේක පිටු 120 පොතක් මේක රුපියල් 400යි මේකට 130ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. මේක ප්‍රයිස් 80යිද? ඔව්. මෙන්න මේ පොත රුපියල් 80යි. මේකත් රුපියල් 95යි. මෙන්න මෙන්න මේ බුක් එකත් රුපියල් 95යි. මේකත් 95යිනේ. ඔන්න ඉතින් මේ පොත් දැක්කම ඔයාලට චුටි කාලේ මතක් වෙනවා ඇති ඩබල් රෝඩ් වල පොත් තියෙන්නේ. මේක රුපියල් 95යි. ඔන්න ඔයාට මං හිතනවා ලිස්ට් එක හොඳට පේනවා කියලා අපි කියපු ප්‍රයිස් රේන්ජ් පැහැදිලි නැත්තම් මේක ස්ක්‍රීන්ෂොට් එකක් දාගෙන පොත්වල මිල ගණන් බලන්න පුළුවන්. ඔන්න ඔයාලා ගොඩ දෙනෙක් අපෙන් කමෙන්ට් කරලා ඉල්ලලා තියෙනවා ක්‍රාෆ්ට් පේපර් පෙන්වන්න කියලා. මේවා එකක් ගන්නවා නම් රුපියල් 60යි. ඔයාලා හෝල්සේල් ගන්නවා නම් එකක් වෙන්නේ රුපියල් 50යි. හෝල්සේල් කීයක් ගන්නවද නම් ගන්න 12කට වැඩිය. 200. 200. ඔන්න හෝල්සේල් ගාන වෙන්නේ 200. ඒක තනි පාට. මේක තියෙනවා පැකට් එකේ පීසස් 50ක් තියෙනවා. මේකේ ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 300. තනි පාට කොළ 50ක් රුපියල් 300යි. මේක ඒකෝ කලර් පැක් එක. මේකේ කොළ 250ක් තියෙනවා. මේකේ ප්‍රයිස් එක වෙන්නේ 1600යි. මේ වගේ පැක් තුනක් ගන්නවා නම් හෝල්සේල් ප්‍රයිස් එකක් යන්නේ. එතකොට එක පැක් එකක් 1500යි වෙනවා. මේකෙන් ඔයා කලර් පැක් තුනක් ගන්නවා නම් පැක් එකකට වැටෙන රුපියල් 1500යි. එකක් ගන්නවා නම් 1600යි. මේ තියෙන මේකේ කලර් A4 තියෙනවා කොළ 100ක් තියෙනවා. මේක රුපියල් 500යි. ඔයා හෝල්සේල් ගන්නවා නම් මේක රුපියල් 400යි. මේ සිල් බෝඩ් සයිස් එකට මේන කලර් බෝඩ් එක. කලර් බෝඩින් ගන්නවා. මේවා සියල්ල කලර් බෝඩ් එක. ඒක එක බෝඩ් එකක් ගන්නවා නම් 120යි. හරි. හෝල්සේල් ගන්නවා නම් 130. එක බෝඩ් කියන්නේ 12. 12. ඔන්න හෝල්සේල් ගන්න රුපියල් 100යි 12කට වැඩිය ගන්න ඕනේ. එකක් ගන්නවා නම් මේකත් රුපියල් 120යි. ඔන්න මෙතන තියෙනවා චොක් පෙට්ටි. එතකොට මේක රුපියල් 210යි. හෝල්සේල් ගත්තොත් 180යි. මෙතන මේ කෑලි තුනක් ගත්තොත් කී හෝල්සේල් ප්‍රයිස් එකද දෙනවා. ඔන්න ඉතින් මෙන්න මේ චොක් එකෙන් ඔයාලා පෙට්ටි තුනක් ගත්තොත් එකක් රුපියල් 180 ගන්න ඔයාලට වැටෙන්නේ. ඒකේ චොක් 13ක් තියෙනවා. ඔන්න මෙතන තියෙන්නේ වැලි පීල්ලක්. ඔයාලා දැකලා තියෙනවද දන්නේ? ඔන්න ගෙදර මිදුලක් නැත්තම් ඔයාලගේ බබාට මෙන්න මේ වගේ එකක් අරන් දෙන්න පුළුවන්. මේක කීයදනගේ? 550. එතකොට ඔන්න තව අලුත් දෙයක් තියෙනවා. අපි ඉස්සෙල්ලා ඔයාලට මේක පෙන්නුවා. හැබැයි මේක ඕපන් කරලා පෙන්වුවේ නැහැ. ඉතින් වැදගත් නිසා අපි හිතුවා ඕපන් කරලා පෙන්වන්න ඕනේ කියලා. මෙන්න මේ වගේ අකුරක් තියෙන මේ තියෙන්නේ. ඔන්න මම එකක් ගැලෙව්වා. මෙන්න මේ විදිහට. ඉතින් මේක දැන් ඔයාලට පුළුවන් මේ වැලි පීල්ලක් ගත්තොත් වැලි ටික අතුරලා මේක උඩ තියලා මෙහෙම ඇඟිල්ලෙන් එනන් ගියන මේක වට මෙන්න මේ විදිහටලු අකුර අඳින්න ඕනේ. එතකොට ඔයාගේ බබාගේ අත උරු වෙනවා. එයා ලියන්න මොකද්ද කියලා ඔළුවට යනවා. එතකොට එහෙමත් නැත්නම් මෙන්න මේක. මේක උඩ තියලා බබාට අකුරු පුරුදු වෙන්න පුළුවන් මෙන්න මේම. එතකොට ඒ තියෙන මෙන්න මේ බොක්ස් එකේ තමා තියෙන්නේ. මේ තියෙන්නේ හිදස්පත් කියලා. ඊට පස්සේ තව දැන් මේක තියෙන මේ විදිහට මෙන්න මේක තියෙනවා. මේක ටිකක් ඝනකමයි නේද නංගේ? අරකට වැඩිය. මේ බෝඩ් එක හාඩ්. ඉතින් මෙන්න මේක කොලයක් තියෙන්නේ. ඉතින් ඔයාට මේ දෙකෙන් එකක් සිලෙක්ට් කරලා අරගන්න පුළුවන්. මේක කීයද නංගේ ප්‍රයිස් එක? ඒක වෙන්නේ අපි හෝල්සේල් ප්‍රයිස් එකක් වෙනම යනවා. හරි. නමසියනෝයි බෝඩ් කීයක් තියෙනවද කියන්නේ? කිතුනා අකුරු 35ම තියෙනවා. අකුරු 35ම තියෙනවා රුපියල් 990යි.
එතකොට තව මෙන්න මේකත් පෙන්නවා. හැබැයි මේකේ මං හිතන්නේ ඉස්සෙල්ලා මං පික්චර්ස් පෙන්වුවේ නෑ. මේ ආයන්නේ මේ පැත්ත බැලුවම අකුර තියෙන්නේ. ඊට පස්සේ මේ පැත්තේ ඉන්නවා ආච්චි අම්මා කෙනෙක්. පිටකොටුවේ පීපල්ස් පාර්ක් එකේ සුසර ප්‍රකාශකය කියන බුක් ෂොප් එකට ආපු වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඉතින් මෙතන ඔයාලා පීපල්ස් පාර්ක් එකේ කාර් පාර්ක් එක පැත්තෙන් ඇතුල් වුණත් එතනත් තියෙනවා සුසර ප්‍රකාශකය කියලා බුක් ෂොප් එක. එතකොට ඔයා මේ බෝගහ පැත්තෙන් ඇවිල්ලා ඇතුල් වුණත් එතනත් තියෙනවා බුක් ෂොප් එක. පීපල්ස් පාර්ක් එක ඇතුලේ සුසර ප්‍රකාශකය කියන බුක් ෂොප් දෙකක් තියෙනවා. ඉතින් ඔයාට මේ ෂොප් වලට ආවොත් මේ දැකපු මිල ගණන් වලට ඕනෙම දෙයක් ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක බලපු ඔයාට ගොඩක් ස්තුතියි. මේ වගේම ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු.